ඔබ ආදරය කරන කලාතුරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සෙනින් දැනගන්නට නාලිකාව subscribe කරමින් එකතු වන්න. නව ජනපති ඉන්ධන මිල විශාල ගණනකින් අඩු කරයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා රජෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව එමගින් ඉන්ධන මිලෙහි සැලකිය යුතු වෙනසක් ජනතාවට අත්විඳින්නට හැකි. ඔවුන් මැතිවරණ රැස්වීමවලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වෙනිදා රාත්‍රිය වන විට සිදු විය යුතුයි. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් රුපියල් 100යි යනුවෙන් වැඩිදුරටත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබුණා. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙල ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද හිටපු අමාත්‍යවරයා රජයට ස්තුතිය පළ කර තිබුණා. ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් දැනටමත් සකස් කර තිබූ විදුලි බිල සංශෝධනයක් ඔක්තෝබර් මාසයේ සඳහා සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රමාදයකින් තොරව අනුමැතිය සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. මේ අනුව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධන මෙම මස 30 වනදා රාත්‍රියේ සිදුවීමට නියමිතයි. ඒ අනුව ඔවුන් විපක්ෂයේ සිටියේදී ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ කරුණු අනුව 30 වනදාට නියමිත ඉන්ධන මිල සංශෝධනයට අනුව මිල ගණන් විශාල ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටිනවා. මේ අතර අද වන විට ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බවටත් වාර්තා වනවා. ඒ අනුව ඔක්තෝබර් පළමුදා සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල 35%කින් අඩු කිරීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. රුපියල් 344ට තිබූ 92 පෙට්‍රල් 223යි. රුපියල් 379ට තිබූ 95 පෙට්‍රල් රුපියල් 247යි. රුපියල් 317ට තිබූ සුදු ඩීසල් 207යි. රුපියල් 355ට තිබූ සුපිරි ඩීසල් රුපියල් 231යි. රුපියල් 202ට තිබූ ලංකා භූමි තෙල් රුපියල් 132 දක්වා අඩු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පුවත් ලද සැනින් දැනගැනීමට නාලිකාව subscribe කරමින් එකතු වන්න.